සුබ දවසක් කියලා පිළිගන්නවා SL online bro YouTube channel එකට. ඔයාලා මේ වෙද්දි කොච්චර try කරලා දෙනවද red bubble link earn කරන්න. ඔයා මේ වෙද්දි red bubble link කීයක් earn කරලා දෙනවද? මේ වෙද්දි ඔයාට earn කරන්න බැරි වුණා. earn කරන්න බැරි වුණා නම් අද මම කියලා දෙන්නම් red bubble එකේ secret එක. එහෙම නැත්නම් මම ඔයාට මාසෙට රුපියල් ඩොලර් 1400කට යා red bubble එකෙන් earn කරන්න පුළුවන් කියලා ඔයා පිළිගන්නවා. ඇත්තටම ඔයාට පිළිගන්න වෙනවා. කොහොමද? එහෙම නැත්නම් red bubble එක හරහා මෙන්න මේ secret එක. මොකද්ද මේ red bubble එකේ ඔයාට earn කරන්න බැරි reason එක? මම ඔයාට කියලා දෙන්නම් අද. අදින් පස්සේ ඔයා red bubble එක earn කරන්න. ඒදෙත් එක video පටන් ගන්න කලින් SL online bro YouTube channel එක ඔයා පළවෙනි වතාවට බලන කෙනෙක් නම් මේ video එක ඉවර වෙනකම් බලන්න. video එක ඉවර වෙනකම් බලලා video එක හරහා මොනා හරි දෙයක් ඔයාට ගන්න පුළුවන් වුණොත් විතරක් channel එක subscribe කරලා අපිත් එක්ක සෙට් වෙන්න කියලා මුලින්ම ආරාධනා කරනවා. ඇත්තටම red bubble එක ගැන කතා කරොත් මොකද ඕන කෙනෙක් දන්නවා red bubble එක කියන්නේ print on demand website එක. print on demand website එක විදිහට red bubble එකේ traffic එක ගැන කතා කරොත් මිලියන 28ක traffic එකක් එනවා. ඒ කියන්නේ පළවෙනි තැන ඉන්න website එක තමයි red bubble එක. ඒ කියන්නේ මෙන්න මේ print on demand කියන්නේ. print on demand එකේ red bubble එකේ traffic එක ඔයා traffic overview එක මම ඔයාලට හැමදාම කියනවා මෙන්න මේ similar web එක ගැන මම ඔයාලට පෙන්නනවා. ඇයි මේ similar web එක පෙන්නන්නේ? ඔයාලට මම similar web එකේ ඇයි මෙච්චර traffic එක මම හැමදාම analyze කරලා පෙන්නන්නේ කියන මම reason එක මම ඔයාලට ඉස්සරහට කියන්නම්. කොහොමද අපි එහෙම නැත්නම් red bubble එකේ අපි මෙන්න මේ similar web එකෙන් මොනවද අපිට ගන්න ඕන information? අපි දකින්නේ හැමදාම මෙන්න මේ විදිහට red bubble එකට මිලියන 28ක visitors ලැබෙනවා 136ක් USA වල UK වල 107යි එහෙම නැත්නම් මේක ඔක්කොම ඉන්නේ යුරෝපියන් කන්ට්‍රිස් වල. ඔයා උත්තරමයි red එහෙම නැත්නම් similar web එකෙන් ගන්න. නෑ similar web එකෙන් තවත් දේවල් ගන්න දෙනවා. මොනවද ඒ ගන්න තියෙන්නේ? එහෙම නැත්නම් red bubble එක red bubble එක අපි මොකද්ද කරන්නේ? අපිට නැත්නම් අපිට මෙන්න මේකේ design එකක් අපේ own design එකක් කරලා අපිට පුළුවන් එක save කරන්න. මොකද මිලියන 28ක monthly visitors line තැනකට තමයි අපේ design එක අපි දාන්නේ. කොහොමද මේ වැඩේ හරියට කරන්නේ? ඔයා ඉස්සෙල්ලාම ගිහිල්ලා මෙන්න මෙතන sign up කියන button එක click කරන්න. sign up කියන button එක click කරාට පස්සේ මෙන්න මේ විදිහට dashboard එකක් එයි. මේ dashboard එකේ මෙන්න මෙතන artist sign up කියන තැන. ඒ කියන්නේ customer නෙමෙයි artist. ඒ කියන්නේ ඔයා තමයි design එකක් මේකට upload කරන්න යන්නේ. design එකක් දෙන්න යන්නේ. design එකක් දුන්න upload කරන්න යද්දී මෙන්න මෙතන artist sign up කියන තැන දුන්නාට පස්සේ ඔයාගේ මෙන්න මෙතන shop එකේ name එක, password එක, email එක හයි. මෙතනින් ඔයා ඒ ටික දීලා sign up වෙන්න. sign up වුණාට පස්සේ ඔයාගේ account එක මෙන්න මේ විදිහට තියෙයි. account එක මෙන්න මේ විදිහට තියෙයි කියන්නේ ඔයාට තියෙන මෙන්න මේකේ සම්පූර්ණ. එහෙම නැත්නම් ඔයාට මේකේ payment method එක විදිහට ඔයාගේ payne account එක මේක add කරන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න මේකේ payment setting වලට ගිහිල්ලා ඔයාගේ payne account එකේ account number එක routing number එක දාලා account detail add කරගන්න. payment method එක ඕකේ. red bubble එකේ අපි ගිහිල්ලා මෙන්න මෙතන එහෙම නැත්නම් ඩෑෂ්බෝඩ් එකට ගියාට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට. එහෙම නැත්නම් අපේ ආර්ට් වර්ක් එකක් මේකට ඇඩ් කරන්න. එහෙම නැත්නම් කොහොමද මේක ඇඩ් කරන්නේ? මොකද්ද මේකේ සීක්‍රට් එක? සීක්‍රට් එක ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි ගිහිල්ලා මෙන්න මෙතනින් ඇඩ් ඩිසයින් කියන තැන දෙන්න. ඇඩ් ඩිසයින් කියන තැන දුන්නට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට මේ විදිහේ ඩෑෂ්බෝඩ් එකේ ඔයාට තියෙන්නේ ඔයා ඩිසයින් එකක්. එහෙම නැත්නම් ඔයාට පේන ඇති මිනිමම් එක මේකේ පික්සල්ස් 1000. ඒ කියන්නේ 10000යි 1000 තමයි මිනිමම් ඩිසයින් එක ගැන අප්ලෝඩ් කරන. එහෙම නැත්නම් ඩිසයින් එක අප්ලෝඩ් කරන්න තියෙන අඩුම ක්වොලිටි. එහෙම නැත්නම් ඔයාට ගිහලා මෙන්න මෙතනින් අප්ලෝඩ් නිව් වර්ක් කියන තැනින් ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ වර්ක් එකක් අප්ලෝඩ් කරන්න. මම කියනවා මම හදාගත්තු වර්ක් එක මම මෙන්න මේ විදිහට අප්ලෝඩ් කරන්න. ඔයාට පේනවා ඇති ලස්සන ඩිසයින් එකක් අප්ලෝඩ් කරගත්තා. ඇත්තටම මේ ඩිසයින් හදන්න බැයිද ඔයාලට? මම කියලා දෙන්න සීක්‍රට් එකේ මේ වගේ ඇත්තට මේ වගේ ඩිසයින් එකක් මම ඔයාලට ඊසිලි ගන්න තැනකුත් කියලා දෙන්න. ඒ කියන්නේ මට වට ගොඩක් දේවල් අද කියලා දෙන්න දෙනවා. ඇත්තටම මෙන්න මෙතන ඔයාලට ටයිටල් එක මෙන්න මෙතන දාන්න. අපි කියමුකෝ මම මෙන්න මේ විදිහට ටයිටල් එක දාගත්තා. ඒ වගේම මෙන්න මෙතන ටැක්ටික් වට දාන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාගේ කියන්නේ ටයිටල් එක ඒ වගේම ටැක්ටික් මෙන්න මේ වගේම ඒ කියන්නේ ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් එක ඔයා කැමති එකක් දාගන්න. ඩිස්ක්‍රිප්ෂන් එක වගේම ඔයාට පේනවා ඇති ඔයාගේ ඩිසයින් එක මෙන්න මේ විදිහට ඔයාට ඕන ටිකට මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මේක ගැලපෙන ඔය ටිකට මෙන්න මේ විදිහට අනේබල් වෙලා දෙනවා. ඕනනම් මේ ඩිසේබල් වෙලා දෙනවා. ඔයාට අනේබල් කරගන්න පුළුවන්. ඔයාට පේනවා ඇති ෆෝන්
බෝලොට්ට වලට එහෙම නැත්නම් පිලෝස් වලට ඇත්තටම මෙන්න මේක මේ වගේ print card වලට මෙන්න මේ විදිහට marks වලට ඔක්කොම ඇඩ් දලා දිනා. ඇඩ් දලා දිනවා ඕකේ. ඔයාට ඕන නම් ඒ කියන්නේ මෙන්න මේ මේක ඔයාට ඕන එහෙම නැත්නම් water bottle එකට ඕන නම් ඔයාට පුළුවන් මෙන්න මෙතනින් unable කරගන්න. ඔයාට වෙනද ඒතකොට water bottle එකට මේක unable වෙනවා. ඒ වගේම mask එකට ඕන නම් ඔයාට පුළුවන් මෙන්න මෙතනින් unable කරගන්න mask එකට දාන්න ඕන. ඒ විදිහට ඔයාට දාලා ඔයාට වෙනදී මෙන්න මේ විදිහට ඕන නම් මේ product වලට ඔයාට දාන්න පුළුවන්. ඒ කියන්නේ backpack වලට එහෙම නැත්නම් මෙන්න මෙතන mask වලට ඔයාට ඇඩ් කරගන්න ඕන නම් මෙන්න මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. ඇඩ් කරගෙන ඔයාලා පේනවාදී මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට විස්තර ටිකේ. මේ විස්තර ටික ආවට පස්සේ මෙන්න මෙතන අවසානට no කියන බටන් එක දාලා මෙන්න මෙතන I have add කියන තැනින් දීලා මෙන්න මෙතන save work කියන තැන දෙන්න. ඔයාලා පේනවාදී ඔයාගේ design එක මෙන්න මේ විදිහට එක එක t-shirt වලට එහෙම නැත්නම් එක එක design වලට මේ වෙද්දී ඇඩ් වෙලා තියෙනවා. හරි. ඔයා මේ වෙද්දී design එක ඇඩ් කරගත්තා. පළවෙනි reason එක තමයි කොහෙන්ද ඔය design එකක් මේවා එකක් හදාගන්න. ඔයා කොහෙන්වත් යන්න ඕනේ නැහැ අලුත්ම ඔප්ෂන් එක. එහෙම නැත්නම් ඔයා යන්න මෙන්න මේ කැන්නායකට එන්න. කැන්නායකේ මෙන්න මෙතන එහෙම නැත්නම් features කියන තැන තියෙන features කියන තැන මෙන්න මෙතන features වල යටම තියෙන print product කියන තැන මෙන්න මෙතන custom t-shirt කියලා. custom t-shirt කියන තැන ඔයා දෙන්න. custom t-shirt කියන තැන දුන්නාට පස්සේ ඔයා දැක්කද එහෙම නැත්නම් ඔයා මේ වෙනකන් ගිහිල්ලා තිබ්බද මෙන්න මේ template වල. එහෙම නැත්නම් මෙන්න මේ custom t-shirt design template වල. ඔයාලා පේනවාද මෙන්න මෙතන browse designing කියලා දෙන්න. browse designing කියලා ඒක template කියලා දුන්නාට පස්සේ මේකේ මාරම ගොඩක් තියෙන t-shirt design. ඒ කියන්නේ ඔයාලට මෙන්න කොහින්වත් ගන්න ඕනේ මේකේ පොඩ්ඩක් මෙන්න මේ ලොකු ප්‍රමාණයක් තියෙන ඔයාලට t-shirt design. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් මෙන්න මේකේ t-shirt design template ඕන තරම් තියෙනවා. ඕ ලස්සන ඒවා තියෙනවා. ඔයාලට තියෙන්නේ පළවෙනි තැන විදිහට යන්න කන්න එකේ මෙන්න මෙතන features වල මෙන්න මෙතන custom t-shirt කියන තැනට යන්න. මෙන්න මෙතනින් පුළුවන් t-shirt design මෙතන තියෙනවා මම හිතන්නේ ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඔයාලට කියලා ඕන design එකක් අරන් ඔයාලට පුළුවන් පළවෙනි තැනට මෙන්න මේ redbubble එකට මෙන්න මේ විදිහට upload කරන්න. අත්‍තර මේ විදිහට upload කරාට පස්සේ ඔයාලට sale එකක් වෙනවද? ඔයා මේ වෙද්දී අප්ලෝඩ් කරලා ඇති. ගොඩක් අප්ලෝඩ් කරලා ඇති පළක් විතර සේල් වෙන්නේ නැති වෙයි. ඇයි සේල් වෙන්නේ නැති වෙන්නේ රීසන් එකේ? රීසන් එක මම කියන්නේ. ඒ කියන්නේ මම ඔයාලට කිව්වා රෙඩ් බබල් එකේ සේල් වෙන්නේ නැත්නම් අදින් පස්සේ සේල් වෙනවා. මොකද්ද මේ රීසන්? එහෙම නැත්නම් ඔයාලට මම ට්‍රැෆික් ඕවර්වියු එක පෙන්වුවා 136 USD වල. හැබැයි නම් ඔයා මෙන්න මේකේ යටට ගිහිල්ලා බලුවා. එහෙම නැත්නම් රෙඩ් බබල් එකේ ට්‍රැෆික් එක එහෙම නැත්නම් සිමිලර් වෙබ් එකේ යටට ගිහිල්ලා බලුවා. ඔයාලට පේනවා එදී මෙන්න මේකේ ට්‍රැෆික් සෝස් එක එහෙම නැත්නම් රෙපරල් වලින් එන්නේ කියේද සෝෂල් මීඩියා වලින් එන්නේ කියේද මෙන්න මේ විදිහට තියෙනවා. ඒ වගේම මේක සම්පූර්ණ ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් මෙන්න මේකේ ඔගැනික් කියක් වෙනවද? ඔගැනික් ට්‍රැෆික් එක 182ක් ඔගැනික් එන්නේ. ඒ කියන්නේ මේකට කිසිම ඒ කියන්නේ මම කියන්නේත් නැතුව ඒ කියන්නේ ඔයාලට ඩිසයින් එකක් ඕන නම් ඔයා හිතලා එන එකක් තමයි ඔගැනික් ට්‍රැෆික් කියන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන 182ක් ඔගැනික් වෙනවා. 17ක් එනවා මේකේ পেইඩ් ට්‍රැෆික් එක. ඒ වගේම ඔර්ගැනික් ට්‍රැෆික් එක වගේම ඔයා ගිහින් බලුවොත් සෝෂල් මීඩියා වලින් මේකට 9.62ක් එනවා. මේව තමයි ඇනලයිස් කරන්න ඕන. ඒ කියන්නේ ඔයා වෙබ්සයිට් එකට ගියාට පස්සේ. ඒ කියන්නේ අපි ඕන් ඩිසයින් එකක් දැම්මොත් මේකේ සේල් වෙන්න තියෙන ප්‍රයිස් අතේ වැඩි. මොකද ඔර්ගැනික් ට්‍රැෆික් එක 182ක මේකට රිසීව් වෙනවා. 182ක් මේකට එනවා නම් ඔර්ගැනික් ට්‍රැෆික් එක ඒ වගේම මේකට 9.63ක් එනවා සෝෂල් මීඩියා ට්‍රැෆික්. සෝෂල් මීඩියා ට්‍රැෆික් එකෙන් එන්නේ පළවෙනියට මෙන්නේ කොහෙන්ද පින්ටරස්ට්. ඊට පස්සේ තමයි YouTube එකේ Twitter Facebook දෙදි. එතකොට පළවෙනි ට්‍රැෆික් එකේ සෝස් එක විදියට පින්ටරස්ට් එකෙන් එනවා නම් අපි මොනවද කරන්නේ? පින්ටරස්ට් එකෙන් එනවා නම් ඔයා යන්න ඕන ඔයා ගිහිල්ලා මෙන්න මේ Pinterest save button එක. එහෙම නැත්නම් Chrome extension එකක් තියෙනවා Pinterest save button එක. ඔයා Pinterest save button එක ගන්න. ඒක නම් ඇඩ් කරලා තියෙන්නේ. Pinterest save button එක ගත්තට පස්සේ ඔයාලට පේනවාද මෙන්න මෙතන. ඒ කියන්නේ ඔයාගේ මෙන්න මේ අපි කියමුකෝ මෙන්න මේ design එක උඩට ගියාට පස්සේ ඔයාලට පේනදි මෙන්න මෙතනින් save. එහෙම නැත්නම් ඔයාලට පේනදි Pinterest button එක. අපේ Chrome extension එක ගත්තට පස්සේ ඔයාලට පේනදි මෙන්න මෙතන. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට අපේ පුළුවන් අපේ Pinterest account එකට මෙන්න මෙතන save කරන්න. save කියන තැන දුන්නාට පස්සේ ඔයා මෙන්න මෙතන. එහෙම නැත්නම් මෙන්න මෙතන save කියන තැන දුන්නාට පස්සේ ඔයාලට පේනදි මෙන්න මේ විදිහට save වෙනවා. save කියන තැන දුන්නාට පස්සේ මෙතන save වෙනාට පස්සේ ඔයා ගිහලා ඔන්න Pinterest එක බලන්න මෙන්න මේ විදිහට ඔයාගේ එහෙම නැත්නම් art එක save වෙලා දෙනවා. ඒ වගේ මෙන්න මෙතන red bubble එකේ link එක දෙනවා. ඒ වගේ මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් මෙන්න මේක red bubble එක හරහා සම්පූර්ණ traffic එක. ඇත්තටම
අපි ගත්තා මෙහෙම නැත්නම් ඔයා රෙඩ් බබල් එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට ඩිසයින් කළා ඔයා ඩිසයින් කළ පාඩු ඉන්නවා නම් කවදාවත් ඔයාලට සේල් වෙන්නේ නැහැ මොකද ඒ තරම් කම්පිටිෂන් නැතිනම් මෙන්න මෙතන ඒ කියන්නේ ඔයා අනිවාර්යෙන් මේකට ට්‍රැෆික් එක ඩ්‍රයිව් කරනවා ට්‍රැෆික් එක ඩ්‍රයිව් කරන්නේ නැති නිසා තමයි ඔයාගේ සේල් එක රෙඩ් බබල් එක හරහා මේ වෙනකම් පැලක් විතර ඔයාට ගන්න බැරි නෑ ඇත්තටම ට්‍රැෆික් එක ගැන කතා කරද්දී පින්ටරස්ට් එක සුපිරිම ප්ලේස් එකක් මෙන්න මේ ට්‍රැෆික් එක ඩ්‍රයිව් කරන්න ඒ කියන්නේ ඔයාගේ මේක ඒ කියන්නේ මම නෝමලි මේ ඩිසයින් එක කරලා ඔයාගේ ඩිසයින් වලට ට්‍රැෆික් එක ඩ්‍රයිව් කරන්න හොඳම තැන තමයි එහෙම නැත්නම් හොඳම තැනක් විදියට පින්ටරස්ට් එක මට කියන්න පුළුවන් මොකද ට්‍රැෆික් ඕවී විගත වන පේනත් පින්ටරස්ට් එකෙන් තමයි පළවෙනියටම සෝෂල් මීඩියා නෙට්වර්ක් එකක් විදියට ට්‍රැෆික් එක එන්නේ ඒක ඇත්තනම් පින්ටරස්ට් එක යූස් කරන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාට පින්ටරස්ට් එක යූස් කරන්න නැත්නම් දිගටම ඔයාගේ ඩිසයිනින් පාර්ට් එක මෙන්න මේ රෙඩ් බබල් එක කරගෙන යන්න පුළුවන් රෙඩ් බබල් එක කරගෙන යන්න කියන්නේ මොකද කියනවා නම් මේකට ඔර්ගැනික් ට්‍රැෆික් එක 182ක් එනවා මේ විදිහට කරද්දී ඔයාට එහෙම නැත්නම් පින්ටරස්ට් එකේ ට්‍රැෆික් එක ඩ්‍රයිව් කරන්න ප්‍රශ්නයක් තියෙනවා නම් කැමති කෙනෙකුට පුළුවන් මෙන්න මේ සෝෂල් මීඩියා මාකටින් කෝස් එකත් එක්ක ජොයින් වෙන්න. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මෙන්න මේකේ දිනන එහෙම නැත්නම් කන්ටෙන්ට් ඔලොජි බලන්න පුළුවන්. මෙන්න මේකේ පින්ට්‍රස් මාකටින් කියන කොටසක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට පුළුවන් නම් මෙන්න මේ සෝෂල් මීඩියා හරියට හැන්ඩල් කරගන්න. ඔයා එතන තමයි ගොඩ යන තැන. එහෙම නැත්නම් ඔයාලට පින්ට්‍රස්ට් එකේ මෙන්න මේ පින්ට්‍රස් මාකටින් කරන්නේ කොහොමද? එහෙම නැත්නම් පින්ට්‍රස්ට් account එක කරා කොහොමද අපි සල්ලි හොයන්නේ කියන දේ සම්පූර්ණයෙන් මෙන්න මෙතන දිනන කැමති කෙනෙකුට. ඒ කියන්නේ ඔයාලට මම මෙතන පින්ට්‍රස්ට් එක මගේ පළවෙනි ට්‍රැෆික් සෝස් එක විදිහට කිව්වා වගේම පින්ට්‍රස්ට් එකේ මාකටින් කරන ස්ට්‍රැටජිස්ට් එකක් තියෙනවා. කැමති කෙනෙකුට පුළුවන් එන්නේ ස්ට්‍රැටජි එක වගේම පින්ටරස්ට් එක වගේම වාජිත්‍රි සෝෂල් මීඩියා සියල්ලගෙම කොහොමද වාගේ ප්‍රොඩක්ට් එකක් එහෙම නැත්නම් වෙන ප්‍රොඩක්ට් එකක් සේල් කරලා සල්ලි හොයන්න කියලා සම්පූර්ණයෙන් මෙන්න මේ මාකටින් කෝස් එකේ දෙනවා සෝෂල් මීඩියා මාකටින් කෝස් එකේ මේ මාස්ටර් කෝස් එකේ ලින්ක් එක දෙනවා මෙන්න මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ කැමති කෙනෙකුට පුළුවන් මෙන්න මේ සෝෂල් මීඩියා මාකටින් කෝස් එකත් එක්ක ජොයින් වෙලා ඔයාගේ මෙන්න මේ ට්‍රැෆික් එක හදාගන්න විදිය මේකත් එහා ගිය විදියට ලර්න් කරන්න එහෙම නැත්නම් ඔයාට මේක ඇති කියලා හිතනවා නම් මේ මෙතඩ් එකට අදම ප්‍රමෝට් කරන්න ඇත්තටම සක්සස් වෙනවා. මොකද රෙඩ් බබල් එකේ සක්සස් ඔයාට ඕන නම් ගිහිල්ලා රෙඩ් බබල් එකේ සක්සස් වෙනවා. එදෙන දීලා ඕන තරම් එළියේ ඔයාට තියෙනවා රිසෝර්සස් ගිහිල්ලා බලන්න රෙඩ් බබල් එක බොරුවක් දැක්ක තියෙන. ඇත්තටම රියල් ප්ලේස් එක අපි රියල් ප්ලේස් එක හරියට යූස් කරන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. එහෙම නැත්නම් අපි රෙඩ් බබල් එකට එනවා එක ආට් එකක් දානවා. පාඩු ඉන්නවා. එදායින් පස්සේ කිසිම සේල් එකක් වෙන්නේ නැහැ. එතකොට රෙඩ් බබල් එකේ පානවා. නමුත් අපි රෙඩ් බබල් එකට හරියට ට්‍රැෆික් එක ඩ්‍රයිව් කරොත් ඔයාට පුළුවන් රෙඩ් බබල් එකෙන් ඇත්තම සේල් එකක් ගන්න. ඔයා කැමති නම් අදම වැඩේට බහලා ඔයාගේ සෝෂල් මීඩියා නෙට්වර්ක් එක හරහා ඔයා මෙන්න මේ රෙඩ් බබල් එකේ ඔයාගේ ඩිසයින් එකට ඔයා ට්‍රැෆික් එක ඩ්‍රයිව් කරන්න. මොකද ඔයාගේ ඩිසයින් එක ගන්න ඔයාට ටෝටල් ප්‍රීඕඩර් කරනවා එක හරහා ඩිසයින් පාර්ට් එක කරන්න පුළුවන්. මොකද මේකේ වෙනම ටී-ෂර්ට් කියන සෙක්ෂන් එකක්ම තියෙනවා. මේ සෙක්ෂන් එක හරහා ඔයාට ලොකු ඩිසයින් ප්‍රමාණයක් ගන්න පුළුවන්. මේ ඩිසයින් ඔයා එඩිට් කරලා ඔයා ක්‍රියේට් කර ගන්න. අයිඩියා එකකුත් එක්ක ඔයා මෙන්න මේකට අප්ලෝඩ් කරන්න ඔයාට පුළුවන් ටෝටල් ප්‍රී එහෙම නැත්නම් රෙඩ් බබල් එක හරහා earn කරන්න. ඒකේ විදිහට කිව්ව රෙඩ් බබල් එක හරහා මේ වෙනකන් earn කරන්න බැරි වුණ කට්ටියට මොකද මේක තමයි reason එක. රෙඩ් බබල් එකට ඇවිල්ලා ඔයාට earn කරන්න බැරි reason එක තමයි ඔයා ට්‍රැෆික් එක drive කරන්නේ නැති එක. ඒද ඒ විදිහට මතක් කරන ගමන් ඔක්කොම මතක් කරන කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට ඒ කියන්නේ මගේ පාර. ඒ කියන්නේ මම යන්නේ ඇත්තටම මම ඇත්තටම YouTube එකම ඇත්තටම කරනවා. YouTube එක තමයි මගේ පළවෙනි recommendation එක මම කරන එකක් විදිහට ඒ වගේම තමයි මම selling කරනවා. වැදින් පයිනේ සපෝට් කරලා දෙනවා පයිනේ account එකට ගමවට සෙලින් කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ අපිට eBay account එකට එහෙම නැත්නම් PayPal අපිට ඕනේම නැහැ පයිනේ account එකත් එක්ක අපිට business එක කරන්න පුළුවන් ඇත්තටම මම ඒ කියන්නේ මම ආව පාරේ පළවෙනිදම මම YouTube කරනවා ලංකාවේ මේ channel දෙක කරාට ඒටි හගිය විදිහට මම YouTube එකෙන් ඇත්තටම earn කරනවා ඒ වගේම තමයි dropshipping business එක මම කරනවා ඒ වගේම තමයි affiliate marketing ඒ වගේම social media හරහා මම earn කරනවා ඒ earn කරන method තමයි මම මේ දීලා දෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි කැමති කෙනෙකුට පුළුවන් මෙන්න මේ මම earn කරන method වලින් ගිහිල්ලා ඔයාට earn කරන්න A to Z දීලා දෙනවා කැමති කට්ටියන්ට පුළුවන් මේ එහෙම නැත්නම් master courses තුනේම link එක මේ video වල description එකේ තියෙනවා ඒ වගේම විස්තරහට ගමනක් ගියන් ඊළඟ step එකේදී freelancer step එක ගැන දෙසි මම ඔයාගේ skill එකක් හදන්න ඕන freelancer කෙනෙක් විදිහට වැඩ ගන්න ඒ skill එක හදන්න ඔයා ගමනක් යන්න ලැහැත්තිනවා ඒ දෙත් එක කැමති කට්ටියන්ට පුළුවන් මෙන්න මේ master course එකෙන් join වෙන්න ඒකේ විදිහට මතක් කරන ගමන් ඔයාට SL online bro විදිහට මම ආද කීව දෙයි මොනාරි ಐඩියා එකක් එහෙම නැත්නම් මොනාම හරි දෙයක් ඔයාට ගන්න තිබුණා නම් දැන් පුළුවන් ඔයාට channel එක subscribe කරලා අපිත් එක්ක set වෙන්න. ඒ මොකද කියනවා නම් ඔයාට මොනාරි ගන්න දෙයක් තියෙනවා නම් විතරක් ඇත්තටම අපිත් එක්කන් ඉන්න ඕන. ඒකේ විදිහට මතක් කරන ගමන් අද කීව method එක හරියට practice කරලා බලන්න ඔයා අනිවාර්යෙන් success වෙනවා. ඒකේ විදිහ කියන ගමන් අදට ගිහිල්ලා ඉන්න සියලු දෙනාටම සුබ දවසක්.